मे उतुम्मो पिन्वांत दिने धर्मासनियत वेडमोवा सिटिन अपगे गौरवनीय हामुदुरान वहांसे नमस्कार पूर्वकव पिलिगन्ना मोहत अष्टांग शीलय समादन करवीमट पेर दहत्वट्टिय पूजा करमिन अपगे हामुदुरान वहांसेट गौरवेन आराधना करन मोहत ए संदहामा गौरवेन युक्त आराधना करन्ने दुष्मंत अभय विक्रम महात्माट अद मे अष्टांग शीलय समादन करवीम संदहा वेडमो पूज्यपाद गंपहा कोविद स्वामी वहांसेट दहत पिलिगन्वीमे अवस्थावट सह संबंध वन लेस होंदै सदहवत සියලු දෙනා සහසම්බන්ධ කර ගනිමින් ලොව කොහේ කොතනක සිටියත් අපි දැන් සූදානම් වන්නේ බක් පුරපසලසක පොහෝ දිනේදී විශේෂයෙන්ම කොවිඩ් වසංගත රෝගී තත්ත්වය නිසා කිසිවෙකුගේ සහභාගීත්වයකින් තොරවයි අද උඩුගම්පොළ හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්සමේ පින්බිමේදී සජීවී වැඩසටහන ඔබට සමීප කරන්නේ අෂ්ටාංග ශීලයේ සමාදන් කරවීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරමු බවුන් පැලස මේ පින්බිමේ විහාරවාසී පූජ්‍යපාද ගම්පහ කෝවිද ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අසීමිත ගුණ බලෙන් जीवित गमने सियलु यहपत प्रार्थना सफलवेवा कियला सितिन आशीर्वाद करनवा हेम हदवतक तुलम संबुदु गुण रदेन मे मोहते मगे हद मंदिरयत संबुदु मेदुरक बाडम पत्तित्वा केन उतुम अधिष्ठाने अतिव कौरुत अटसील समादम वीमट तुंवारक नमस्कारे कियमु साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि संघं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि अहं भन्ते भन्ते अज्ञमांच दिवसं उपोसतं उपवसामि अट्ठंग समन्नागतं शीलं समादियामि समन्नागतं शीलं समादियामि पानातिपाता वेरमणी सिक्खापदं समादियामि पानातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादियामि अब्राह्मचर्या वेरमणी सिक्खापदं समादियामि अब्राह्मचर्या वेरमणी सिक्खापदं
සමාදියං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමිර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන माला गंध विलेपन धारण मंडन विभूष नट्ठाना वेरमणी सिक्खापदं समादियामि नच्च गीत वादित विसूक दस्सन माला गंध विलेपन धारण मंडन विभूष नट्ठाना वेरमणी सिक्खापदं समादियामि उच्चाशयन महाशयना वेरमणी सिक्खापदं समादियामि ජාසයන මහාසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් උපෝසත අට්ඨංග සමන්නාගතං සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත දයි පින්වත් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි සාදු 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 අද උතුම් වූ බක් පුර පසළොස්වක පොහෝ දිනේ නිතිෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ සිරු සදහවත් පිරිස උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් කරවීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජපාද ගම්පහ කෝවිද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වා නිරුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර අද මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ උදෑසන අනුශාසනාව සිද්ධ කිරීම සඳහා උඩුගම්පොළ හෙණ්ඩිමහර ගම්පහ බවුන් පැලස පින්බිමේ නිර්මහත්‍රු දුරන්දර පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 ගරුතර මහා සංගරුවනින් අවසර ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද මේ උතුම් බක්පුන් පොහෝ දිනේ උපෝසත අෂ්ටාංග සීලේ සමාදන්ව අද දවස පුරාම සීලේහි පිහිටලා සමාධිය ප්‍රඥාව දියුණු කරන්නට ඊටාම ගෞරවයෙන් අදිස්සානෙන් හිත ධර්මයේ තුලම පිහිටවාගත්තු श्रद्धावंत श्रावक श्राविका पिंगवत ओब सियलु दिनाटम आशीर्वाद करना पिंगवत्नी मे मुलु दवस पुराम ओब सियलु दिनागेम जीविते हितसुव पिनिस ओबट जीविते अवबोधे अर्थे पिनिस सेप पिनिस ओब मे गेवन मोहतक मोहतक पासा ओबे सित सीलेहि පිරිසිඳුව පිවිතුරුව හිත රැක ගන්නට සිහිය වීරිය වැඩේවා අද මුළු දවස පුරාම ඔබේ සිත කුසලෙන් පිරේවා පිනින් පිරේවා කියලා සියලු දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා නෙත් ශ්‍රවණය කරන පිං ඇති සිත් ඇති ඔබ හැම දෙනාටම පිංවත්නි අද මේ උතුම් පුන් පොහෝ දවස තුල විශේෂයෙන්ම බොහෝ දෙනාට නිතර මුණගැහෙන්න පුළුවන් ගමම් බිමම් අඩු කරලා gederatama vela ධර්මය අහන්න නිදහස විවේකී තියන අද දවසේ ඔබට පින්වත්නි අෂ්ටාංග උපෝසත සීලෙහි පිහිටන්නට වාග්ය ලැබුණේ නැත්නම් ඒ සඳහා ඔබට සිතක් පහළ වුණේ නැත්නම් තවමත් ඔබට ඒ සඳහා ඉඩක් ලැබුණේ නැත්නම් පින්වත්නි අඩුම තරමේ අද දවස තුල ඔබට श्रवणीकरण लभन धर्मानुशासनावन अतरी
අවම්ම වශයෙන් එකඳු දේශනයක් කො මං අද දවසේ ශ්‍රවණය කරනවා අද දවස පුරාම හැකිනම් මම කොහොම හරි මේ ශ්වේත පූජා වැඩසටහනේ උතුම් අනුශාසනා සියල්ලම හරි මගේ ජීවිතේ භාග්යයක් කොටගෙන ශ්‍රවණය කරනවා කියන අදිස්ථානයත් පින්වත්නි මේ මොහොතේ සියලු දෙනාගේ ලක්වාසී ලෝකවාසී නිත්තහන ඔබ හැම දෙනාගේම සිත්වල ඒ උතුම් අදිස්ථානය ඇතිවෙත්වා කියන සිතින් හැම දෙනාටම ආශිර්වාද කරනවා පින්වත්නි බත් පොහොය කියන්නේ ජීවිතේ යථාර්ථය විමසන්න හිත ඒ වෙනුවෙන් වෙන් කරන්න හොඳ අරමුණක් තියෙන පුන් පොහෝ දිනයක් හැම පොහොය දවසකම අපි අපේ ජීවිතේ අර්ථය අවබෝධයේ පිණිස තමයි අපේ සිත යොමු කරන්න ඕනේ නමුත් මේ පොහොය බක් පොහොය අපිට සුවිශේෂී සිදුවීමක් මතක් කරලා දෙනවා ඒ මොකක්ද ඔබ කවුරුත් දහම් පාසල් යනකොට පාසල් යනකොට පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා පින්වත්නි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දුටු බව මේ සතර පෙර නිමිති එක දවසේ දැක්කා කියලා සමහරු හිතාගෙන ඉන්නේ නෑ සතර පෙර නිමිති සියල්ලම එක දවසේ දැකපුවා නෙවෙයි පින්වත්නි මේ සතර පෙර නිමිති පොහෝ දින හතරක වෙන් වෙන්ව දැකපු නිමිති හතරක් එතකොට මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් කියන මෙන්න මේ නිමිති හතර ගැනම අපි අහලා තියෙනවා මේ නිමිති හතර පින්වත්නි මාසයකට එක ගානේ දැකපු නිමිති එතකොට මහල්ලෙක් එමෙ නැත්තම් ව්‍යාධියට පත්වෙච්ච ඒ නිමිත්ත අවබෝධයේ පිනිස දකින ඒ පෙර නිමිත්ත අපේ පින්වත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හාහා පුරා කියලා දුටු දවස අද වන් දිනයක්. එතකොට පින්වත්නි බක් පොහෝ දිනයක මහල්ලෙක්ගේ පෙර නිමිති දකිද්දි උන්වහන්සේ ලෙඩෙක් දකින්නේ මීළඟට එළඹෙන වෙසක් පොන් පොහෝ දිනයක. එතකොට උන්වහන්සේ මලකඳකගේ මලකඳක් සහිත ඒ පෙර නිමිත්ත දකින්නේ පොසොන් පොහෝ දිනය තවත් මාසයක් එළඹිත් තැන. එයිනුත් තවත් මාසයක් ගත වෙද්දී ඇසළ පොහොය උදා වෙද්දි පින්වත්නි උන්වහන්සේ අවසාන පෙර නිමිත්ත වෙච්ච පැවිදිරුව දකිනවා. එතකොට මෙතනදී මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති සියල්ලෙම දැකීමේ ආරම්භක දිනය හා සමානයි අද දවස. මේ නිමිති සියල්ල අපි ඔබට ගලපා පෙන්වා දීලා තියෙනවා පින්වත්නි විශේෂ කරුණු කිහිපයක් එක්ක. මිනිස්සු මේ සසරේ ගොඩ යන්නේ නැත්තේ ප්‍රමාදයයි මසුරු බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ බරපතල කරුණු දෙක නිසායි ප්‍රමාදයයි මසුරු බවයි උන්වහන්සේ පෙන්වන මේ ප්‍රමාදයයි මසුරු බවයි නිසා මේ ලෝකෙ ඇත්ත වැහිලා තියෙනවා එතකොට මේ ප්‍රමාදය සහ මසුරු බව නිසා මේ සසරින් නිදහස් වෙන්න ඕනේ කියන ඕනකම මේ සත්වයාට ඇති වෙන්නේවත් නැහැ පින්වත්නි අපි මේ සසරේ මෙතෙක් කල් ආවේ අන්නේ දෙක නිසා ප්‍රමාදයයි මසුරු බවයි මේ ප්‍රමාදේ තියෙන තාක්කල් මදයක් තියෙනවා ඒ මදය මෙන්න මෙහෙම අපිට කියත හැකි යෞවන මදය ආරෝග්‍ය මදය ඒ වගේම ජීවිත මදය යෞවන මදයයි ආරෝග්‍ය මදයයි ජීවිත මදයයි කියන තුන තියෙන කෙනා පින්වත්නි ප්‍රමාදයි මම හැමදාම තරුණයෙක් කියලා හිතාගෙන ඉන්නවා යෞවන මදේ නිසා වයසට යනවා කියන එක අමතකයි ඒ යෞවන මදේ බිඳින්න තමයි බෝසත්වරුන්ට මහල්ලෙක්ගේ පෙර නිමිත්ත දකින්න ලැබෙන්නේ ඊට පස්සේ දකිනවා යෞවන මදයත් එක්කම ඊළඟ මාසේ බිඳෙනවා ඊළඟ මදය ආරෝග්‍ය මදේ ලෙඩෙක් කියන එක අමතක වෙනවා පින්වත්නි නිරෝගීකම දැනෙන කාලෙට මහල්ලෙක්ගෙන් පස්සේ ලෙඩෙක් දකිද්දී මමත් ලෙඩ වෙනවා කියලා දකිද්දී
ඒ නිමිත්ත තුල උන්වහන්සේට අන්න බිඳිල යන පින්වත්නි ආරෝග්‍ය මදය ලිඩ වෙනවා කියන එක මතක් වෙනවා එතකොට ජීවිත මදේ බෙදෙනවා ඊළඟට දකින්න පෙර නිමිත්තෙන් මල කඳක් දැකීමත් එක්ක එතකොට මල කඳ දැකීමෙන් ජීවිත මදේ බිඳිලා උන්වහන්සේට මේ තුනෙන්ම කොටින්ම කියනනම් මෙතන ජරා ව්‍යාධි මරණ මෙන්න මේ තුනෙන් මිදෙන මග මොකක්ද කියලා සොය සොය යනකොට තමයි පිළිතුර ලැබුණේ ඇසල පුන් පොහොව දවසේ ඒ පැවිදි රූ පින්වත්නි ජීවිතේ සොයාගෙන යන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන යථාර්ථය විමසන්න ඕන වටින දවසක් අද ඔබට මේ දවස පුරාම ඔබ ඔබේ ජීවිතය ඇති තරම් මේ නිමිති දකිනවා පින්වත්නි ඔබට අපි සිහිපත් කරනවා බෝසතාණන් වහන්සේ මාස 4ක අතර කාලයේ ඇතුළත මේ දැකපු අවබෝධාත්මක පොහොය දින 4ක දැකපු මේ නිමිති ඔබේ ජීවිතයට නිරන්තරයෙන් දකින්න ලැබෙද්දි විශේෂයෙන්ම ව්‍යාධිය මේ කාලේ අපිට හැම තැනම පින්වත්නි ආරෝග්‍ය මදේ බිඳගන්න මේ කොරෝනා වසංගතයේ පවතින කාලෙත් විමසන්න ඇත්ති තරමට නිමිති පහළ වෙලා තියෙන ලෙඩ්ඩු දකිනවා හුස්ම අදින ලෙඩ්ඩු අපේ ජීවිතේ අපි කොයි වෙලාවෙ තත්ත්වයට පත් වෙයිද කියලා ඔබට හිතන්න ඉඩක් උදා කරලා දීපු යුගයක් කාලයක් මේ ගෙවන කාලේ ඔබ හැම දිනාට මේ නිසා පින්වත්නි මේ වසංගත කාලය තුලම නිමිත්තක් කරගන්න ඔබත් සතර පෙර නිමිති වගේ ඔබේ ජීවිතයට ධර්මාවබෝධය උදා කරන පෙර නිමිත්තක් කරගන්නට කොරෝනා ව්‍යසනයම හේතු කරගන්නට කියලා ආශිර්වාද කරමින් පින්වත්නි අද දවසම ඔබේ සිත දහම තුල හසුරවන්න හැම දිනාටම බවුන් පැලැස්සේ සිට විසුරු ආහාරන මේ උතුම් සදහම් කාහල නාදය ඔබේ ජීවිතාවබෝධයට හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු 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 අද උතුම් බක් පොර පසලොස්සක පොහෝ දිනේ අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් පසු උදෑසන අනුශාසනාව සිද්ධ කරන්නට යෙදුණු උඩුගම්පොළ හෙන්දි මහර ගම්පහා බවුන් පැලස්ස පින්බිමේ නිර්මහත්‍ර උදුරන්දර අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු සදහවතුනි අපි උදෑසන ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න සූදානම් වෙන්නේ ඉන්නනතුරු උදෑසන 7 සිට ඔබට පුළුවන් කමක් තිබෙනවා කසුණි නානායක්කාර මෙහෙවන පූජ්‍යපාද කොටියාගල සීවිලි ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන උදෑසන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඉන්නනතුරු උදෑසන 8 සිට 9 දක්වා පූජ්‍යපාද වතුරුකුමරේ ධම්මරත්න ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවත් පෙරවරු 9:15 සිට 10:15 දක්වා සමීර බණ්ඩාර වීරකෝන් මෙහෙවන පූජ්‍යපාද වතුරුකුඹුරේ ධම්මරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන ශ්වේත පූජා සජීවී ධර්ම සාකච්ඡාවත් ශ්‍රවණය කර පෙරවරු 11:00ට දහවල් සම්බුද්ධ පූජාව සමගින් ඔබට එක්කාසු වන්න පුළුවන්. ඉන්නනතුරු පස්වරු 2:00ට දහවල් ධර්ම දේශනාව සඳහා අද වැඩමවන්නේ පූජ්‍යපාද සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ. පසර 3ට බෝසත් පාරමී රේඩියෝ නාට්‍ය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව පසර 4ට සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද මේ පින්බිමට වැඩමවන්නේ පූජ්‍යපාද බෝධිමළුවේ සංඝහනන්ද ස්වාමීන් වහන්සේ. පසර 5:30ට ආශිර්වාද පහන් කන්ද බෝධි පූජාව පවත්වනු ලබන්නේ අද දිනේදීත් පූජ්‍යපාද මෙදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ. ඉන් අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව ඔබට සමීප කරන්නට මේ පින්බිමේදී අද වැඩමවීම සිද්ධ කරන්නේ පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා මේ පවතින කොරෝනා වසංගත රෝගී තත්වයෙන් මගේ ආදරණීය රටවැසියන් සියලු දෙනාත් ලෝවැසියන් සියලු දෙනාත් ආරක්ෂා කර දෙත්වායි කියන ඒ ප්‍රාර්ථනාව මේ විශ්වයට එක්කාසු කරන්නට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වන්නට පූජ්‍යපාද ගණේ කන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ අද දිනේදී නැත්නම් මේ බක් පුරපසලොස්සක පොහෝ දිනේදී මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. ඉන් අනතුරුව අපි ඔබට රාත්‍රී 9 දක්වාම මේ ධර්මය සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආරාධනා කරනවා රැඳෙන්න ජාතිය නාලිකාව net fm රේඩියෝව සමගින් කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් ඔබේ ජීවිතය සුවපත් කරගන්නට නැත්නම් ජීවිතය ආරක්ෂා කරගන්නට පවුලේ සමාජයේ දූ දරුවන්ගේ සහ රටේ රැසියන් සීළු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගන්නට අපි සෞඛ්‍ය උපදෙස් අනුව ඉදිරි කටයුතු සියල්ල සිද්ධ කරමු. උදෑසන ප්‍රවෘත්ති විරාමයට සම්බන්ධතාවය යොමු කරනවා
උඩුගම්පොළ හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස පින්බිමේ සිට බම්බලපිටියේ පිහිටි නැතිෆෙම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත